බුදුරජාණන් වහන්සේගේ කර්මය පිළිබඳී ගැන්වීම. මිනිසා කේන්ද්‍රගරගෙන විතරයි තියෙන්නේ තිරසන් සතුවන් ගැන එහි විස්තර කරන්නේ නෑ කියලා කවුරහරි කියනවනම් ඔබ මේ හල තියෙන විදිහට න තවත් එගම් මතු කරන්නට ඕන මේක තිරස්චා ලෝකයේ ගැන කතා කරන්න අපි ගත්ත නිසා ඔ හුගක් අය මේ කර්මය තිරිසන් ලෝකට ඇඳවා. කරම කැනෙද කර්මය සමාරාය මේ තිරිස සත්තුගේ ජීවිතයටත් ඇ හන්න නොදැන් උදාහරණය කෙට සමාරීතනවා මේ පූසෙක් මීය කල්ලන එක පූසා කරන අකුසල කරමයක් කියල පාප කර්මයක් කල ඒක වැඩදිී මෙත නොහොතට මතක තියාගන්න ටෝන දෙයක්ත්තමයි බුදුන් වහන්සේගේ කරමය පිළිබඳේ ඉගෙන්වීම මිනිසා කේන්ද්‍ර කරගෙන ඉදිරිපත් කල තියනන්නේ ඒමොකද? ගියනකි නිවචනයට චේතන හම්භික්කවේ කම්මන් වදාම චේතයත්වා කායනවාචා මනසා කම්මංකරෝති කියන ඒ නිර්වච්චනයන්නේ නිබ්්‍යදිකස උත්තරය ඒ අනුව සච්චේතනික ක්‍රියාවක් කරන්න පුළුවන්නිකාටද මිනිසුන්ට විතරයි එතුට සත්ත ලෝකයේ තියෙන්නේ ඒ සත්ත චරිියාව. ඒකට අදාළ චරිියාව. ඒක තුළ තියන්නේ පූසෙක් මියයෙක් කල්ලගෙන කනවා එට කොටියෙක් මොය හරරි එළුවෙක් කරී හරකිෙක්හරි අල්ලගෙන කනවා එතකොට සිංහක් ත ඒ වගේ සතෙක් මරලා අනු බව කරම දුට ඒක සත්ව ලෝක තින් ඒ ඒක සත්ව ලෝකෙට ප්‍රාණගාතය ආරෝපනය කරන්න යන්න අනිත් කාරණය තමයි ඒවාට අපි මැදිහත්වෙන්නේ යන්නත් හොඳනේ ඒ සම්පූර්ණයෙන් වැධි ප්‍රකාශයක් ඒකට හේතුූ තමයි කරමය කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන කාරණාව වරදවා තේරුම් ගත්ත හින්දයි ඔයවගේ මිත්‍යා දුෂස්තිවට ඇවිල තියෙන්නේ බුදුරජාණන් වහන්සේ කර්මය කල දේශනා කළේ චේතනාවට එතකොට චේතනාව කියන්න මොකක්ද කියන අදහසට එද්දී ඒ සිතිවිල්ල කියල කවුරු හරි කියනවන එක සම්පූර්ණින් වැරදිී චේතනාව කෙල කියන්නේ සිතත් සිතේත්න චෛත සික ධර්මත් ඒ ඒ කටයුතුවල යොදවාලන ධර්මතාවයට ඒ කියන්නේ හිත එක වැඩක් කෙරෙන්න්න එන්නේ එක කටයුත්තත් එක ක්‍රියාවක් හිතින් කරන්න. ඒ හිතේ චෛතසික ධර්මමාත් සිත්වල හැටියට වෙනස්ස වී ඇති වෙනවා. ඒ ඇතිවන හිතේ ගතිවන චෛතසික ධර්මවලනොත් එකඒ කටියයුත් තමයි සිද්ධ කරන්න. එතකොට අරි හිතයි හිතේ යත්න චෛතසික ධර්මයි. ඒ ඒ කටයුතුවල යෙදෙනකොට ඒ හැම දෙයක්ම ඒ කටයුත්ත යොදවාලමින්. සරීරීන් ඒ දීකරවන වචනයෙන් ඒ දේ කියවන සිටන් ඒ දේ සිතවන ධර්මතාවේ තමයි කරමය කියල කියන්න. කර්මය කල කියන්නේ සිතත් සිතේන චෛසක ධර්මත් ඒ ඒ කටයුතුවල යොදවාලන ධර්මතාවයට නමත්. එතකට පින්වත්න කර්මයවැනි චේත්නා විත දෙකන පස්්නයක් වෙනවා. නැහැ කර්මය කියල කියන්නේ චේතනා වගේම ධර්මතා විසක් ඔක්කෝම ධර්මතා විසි දෙකක් එතකොට ඒ ධර්මතා විසි දෙකක් කරමය බවට පත්වෙනවා අපි බුච්චංග ධර්මහත ඒවගේ මාර්්‍යස්ථායක මාර්ග අංගාට අනභීත්‍යා අව්‍යාපාද සම්මාධිට්ි අභිද්‍යා ව්‍යාපාද මච්චා දිිත්්ටි කියන ඔය ධර්මතා ඔක්කොම ගණන් කළහම මෙ ධර්මතා විසේ එන්නේ. ඔක්කෝම ධර්මතා විසි දෙකයි චේත්නාවත් එක්ක හැම හිතකම චේත්නාව යත්නවා. දැන් අර සතිී ධම්ම විචේ විදිේ පීති පස් අද සමාධි උපෙක්කාවන් ඒය දෙන ඒසිත්වල චේත්නාව යෙත්නවා. එතුට කර්මය බවට පත්තන ධර්මතා ඔක්කෝන් විසි දෙකක් තීෙනවාකිනක තීරුන් ගන්න ඕන. මේ ගැන දන්නේ නැතිකමිහිද තමයි තිරිසන්සත්වන්ව අයිංකරලා මිනිස්සුන්ට විතරක් බුදුරජාණන් වහන්සේ කර්මේ ගැන් දීශස්නා කළලා කියළ කියන්නේ. මොකද අය භෞතිකව ඒවාගේම එක්තරා කෝණයකින් මනුස්සයන්ග පැත්තෙන් විතර විවිධ විදිහට මෙව දකින්න ගිහමයි වරද්ද ගන්න. හැමුව සත්වයෙක්ම මානයට පත්වෙනකොට ඒකනාගේ නැවත ප්‍රතිසන්දය සිද්ධවේද්ද ඒකවෝකාර භූමිවල එක ස්කාන්දයකුත් සතුවෝකාර භූමිවල ස්කන්ධ හතරකුත්. පංචවෝකාරයකැන් සතරාපා මනුස්ස රූපාවචර් බ්‍රහ්මලෝක පහළව කියන මෙන්න මේ තැන්වල ඉස්කන්ධ පහකුත් පහළ වෙනවා. ඒ පංචවෝකාර භෝමිවලින් තිරිසං අපපාය මනුස්ස භූමියය දෙක තමයි අපේ මස්ස හැට පේයන්නේ. මේ කංවලට ඇහෙන්නේ. අනිත් භූමිතික ඒව පේන තරමට අපි දියුණු වෙලා නැ අපේම නාමල ූපධර්මයෝ ඒ මට්ටමට හැලා නැ. එතකොට පිින්වත්නේ අඩ සතරාපායේ තිරසංගත සත්වයින්ගි. විඤ්ඥානය අහේතුක දුගට උපෙක්ක අසාගත සන්තියන හිතක් බවට පත් වනේ. ඒකත්වියගේ මානාසාන චිත්තවීතයේ ජවන්සිත්වලට හමුණු අරමුණත් ඒ තිබුණු ආසන්න ආචින්න කටත්තා කරම වගේම පංචානන්තරය පාපකරමනං අවිචාදී තැන්වලට වැනවනේ ඒවගේ කර්ම නිසා. එ කර්ම නිසා ඒකත්වයගේ, ඒ ඇතිවෙලාතිී බකුසල ධර්මත් අකුසල ධර්මවට අදාල ආරම්මණ සහ, ඒ සියලුම හිතත් හිතේෙත්න චෛසක ධර්මත්, ඒ කටයුතුවල යොදවාලන ධර්මතාවය චීතනාව බලවත්තයේ තුන් ජවන්සිත්වලට විපාකේවිදියට හම්ඹබන අහේතුක දුගති උපත්තිය. ේතුක දුගතිය උප්පාතියකි ඉන්න සත්වයීන්ට ඊට ආවේනිකව තමයි චිතචෛ්‍යක ධර්මයක් ක්‍රයාාත්මක වෙන්නේ ඒතැන්වල ඉන්න පූසු ලේන්න මැරුවහමයයට කර්මවෙන්න ඇද කරම වෙනවා. ඒවාගේම අනෙස්සත්්‍යයට කර්මවෙෙන ඇද කරම වෙනවා හැබැයි ඒකට්ටිගේ දුගටය උප්පත්යහින්ද ඒවාගේ බරපත්ලකංවල වෙනස්කන්තියෙනවා. මොකද නිතරම කරම විපාකවලද. ගුණමහත්වයෙන් අනුවන ගුණමහත්වයෙන් වැඩියය මුලු කරගෙන සිද්ධ වන කරම බරපත්ල කරම වෙනවා. මේ වගේ කාරණා අත්‍යවස්ස අදාළ පැබල කාරණ තේරුන්ගන්න බැරිකමහින්ද. මේ මතුපිටිම් බල්ල තිරිසන්සත්තුන්ට අදාළ නැහැ මේ චීතනාව කියන කානාව චේතනාව මිනිස්සුන්ට අදාළවයි දේශනා කළේ කියල කියනවන එක සම්පූර්ණයම වැරදි මිත්‍යාපකාසිය. තියනදේ තියන විහෙත් නැතුව. තියන්දේ වරදවා දැකල වරදවා තේරුම් අරගෙන වරදවා කිව් කානාව. තියෙනදේ තියෙන ආකාරීන් තියෙන විදිහටම දකින්න කටයුතු කරන්නට ඕනේ චේතනාව කියන්නේ සිටවිල්ලයිකළ තේරුන්ගන්න, එපා චේතනාව කල කියන්නේ හිතයි හිතේ ඒත්න චෛස්සක ධර්මයි, ඒ ඒ කටයුතුල යොදවාල්න බලවත් ධර්මතාවයට. සරීරයේ කියාකාරීත්වයෙන් කරාදිි කාය වි්ඥාත්තිය ඇතිව වචී විඤ්ඥාත්තින් වචනය කයාකාරීත්තයෙන් කරාද්දි ඒවගේ මමයි සිතින් ඒ දේවල් කියීනකො හිතනකොට මේ විදිහට පින්වදි සිතිංකයින් වචනයෙන් කරම දැස් කරන්න ඇතිවන ඇකීහාාවලියත්තියෙන ඉතින් දඒ ජවන් සිත තියෙනවා ඒ හිත්වල යෙත්න බල සම්පාන චීත්නාව තියනොයි චීත්නාව කියන්නේ ඒ හිත අකුසාරනං කුසාරණම් ඒ හිතේ අකුසල චෛත්‍යක නම් සෝභන චෛත්‍යකන යෙදෙන්නේ ඒ යෙදෙන චෛත සිකදරම ඒ කටයුත්තේ යොදවාලීම තමයි කරන්නේ මේ මේ විදර තේරුන් ගාන්න බැරිතත්වයටට පත්තිලා තියෙන්නේ හොඟක් විස්ස විද්‍යාලව අධ්‍යාපනකමේ තියන වරද හින්දා. විස්ස විද්‍යාලවල අධ්‍යාපනය ලබා දෙෙද්දීම. අ බටහිට ගැතිකමේ හින්දා නොමගැවල තියෙනවාන ඒ කියන්නේ. චතුාරි සත්‍ය ධර්මය ගැන් නිසි අවබෝධයක් ලබා දෙන්නේ නැහැ. පට්ටාන ධර්මේ ගන් නිසි අවබෝධයක් ලබා දෙන්නේ නැහැ. පතිච්ච සමුපා ධර්මයගැ නිසි අවබෝධයක් ලබා දෙන්න නැහැ. චතුරාරි සත්‍ය ධර්මය පටිච සමපා ධර්මය පට්ටාන ධර්මය. ඔය හීත පරි ධර්මයගේ කියාකාරී්‍රයක් වූ ධර්මතා සමුදාය ගැන හරියට කියල දෙන්නේ නැතුව. කොහොමද ධර්මකානාව කරයට ලිහගන්නේ එනිසා තමයි මේ වගේ මිත්‍යා මතවාද සමාජගත කරන්නේ ඒවා ඔය ඇතෝ සරණයන්නේ පව මි්‍ය අදෘස්ති. චීතනාව කල කියන්නේ. පිින්වන චෛතසික ධර්මයක් සංකාරස්කන්දී චෛතසික පනහෙන්. චේතනාව තමයි ප්‍රභහතම කානාවන්නේ. හැමහිතකම යෙත්න සබචිත්ත සාධාන් චෛසක ධර්මයක් කර්මය කියන්නේ. මේ චේතනාව චේතනාව මිනිසුන්ට වගේ තිරස සත්වන්ටත් අදාලායි හබෑ තිරිසංගත සත්වයින්ගේ උප්පතිය අහිතක දුගති උපෙක්කා සහක අකුසල විපාග සන්තියෙන උපත්තියක්ින්ද ඒ සත්වයන්ගේ කර්ම වැඩ පිරිවල මනුස්්‍යයූ දෙවරුවාදී අයගගේ පබල මට්ටමක කනෙ මේ තියෙන්නේ. ඒකට අදාළ තවත් කවුණු කානා තියෙනවා. ඒක ඒ විදිහට තේරුන්ගන්නට ඕන තෙරුවන් සටනයේ.